ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල පිළිබඳ අපි අඛණ්ඩව තොරතුරු රැගෙන ඉන්නේ මේ රටේ දේශපාලනය තුළ ඉන් එහා ගිය බලාපොරොත්තුවක් ජනතාව තුළ පවතින නිසා වෙන්නේ. අපිට තවත් සුවිශේෂී කාරණයක් ඔබට කියන්නට ඇත. ඒ ඔබ අප සියලු දෙනාටම සතුටු හිතන කතාවක් ය. මේ රටේ දේශපාලඥයින් අමාත්‍ය ධූරවලට පත් වූ ආයන් පසු හිතන හිතන ආකාරයට තුරුම්පු ගසනු අප දුටුවෙමු. ඔවුනට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වී වසර පහ අවසන් වී ගෙදර ගියාගෙන් පසු මේ තරම් ප්‍රශ්න සමුදායක් රටේ ජනතාව ඉදිරියේ ඉතිරිව පවතින්නේ මේ රටේ ඇමතිවරුන් හරියට වැඩ කළ නිසාද? ඒ ප්‍රශ්නයට පිළිතුරු ජනාධිපතිතුමන් ලබා දී තිබේ. සති 3ක කාලයක් මෙවර පත්තුණු සියලු අමාත්‍යවරුන්ට කල් ලබා දී තිබේ. සති 3 ඇතුළත කරන වැඩපිළිවෙල අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය. සති 3 ඇතුළත ඉදිරිපත් කරන වැඩපිළිවෙල මත පදනම්වයි එකී අමාත්‍යවරුන්ගේ අනාගතය තීරණය වන්නේ. ඒ නිසා මෙතුවක් කාලයක් ආමියක පොලිසිය ස්කොට් දාගෙන රංගපු ඇමතිවරුන්ට වැඩ කරන්නට කාලයක් පැමිණ ඇත. සති 3 ඇතුළත ලබා දිය යුතුමය ඔවුන්ගේ වැඩපිළිවෙල. එය ලබා නොදුනහොත් එතනින් පසු ක්‍රියාවලිය ජනාධිපතිවරයා තවම ප්‍රකාශයට පත් කර නැත. කල්මරන්නට බැරිය මේ රටේ මහ ජනතාව වෙනුවෙන් විශේෂ වුණු අවශ්‍යතා ඇති සියලුම පාර්ශ්ව වෙනුවෙන් බර තැබීම් කර ඇත. බඩඉරිඟු, කරාඹු නැටි, උග්ගස්, එවැගේම ග්‍රාමීය ජලය, ප්‍රාදේශීය ජලය මේ කියන සියලුම දේවල් සම්බන්ධයෙන් එකින් එකට බර තැබීම් කර ඇත. දැන් ඇමතිලා සියලු දෙනාම සති 3කින් තමන්ගේ ව්‍යාපෘති ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කළ යුතු ඇත. ඒ වගේම එළමෙන අගෝස්තු 20වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේ පිළිබඳවද ජනාධිපතිවරයා තද ප්‍රකාශයක් කර ඇත. ඒ කිසිදු කැටයමක් පාර්ලිමේන්තුව රැස්වෙන මොහොතේදී නොතිබිය යුතුය. බොහොම සරල චාම් අඩු වියදමකින් පාර්ලිමේන්තු සැසිවාරය සංවිධානය කරනවා මිසක කැටයම් කිසිවක් අවශ්‍ය නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දැනුම් දී ඇත. අප බලාපොරොත්තු වෙමින් පැවති නායකයින්ගේ ක්‍රියාත්මක වූ අපේක්ෂා ඉෂ්ට වනවා නම් එයයි මේ රට මහ ජනතාවගේ පොදු ජනපැතුම. ඒ වගේම මේවා මාධ්‍ය සංදර්ශන නොවි 100%ක් අකුරට ක්‍රියාත්මක වේවායි අපි ප්‍රාර්ථනා කරමු. මොකද බෝල් පොයින්ට් පෑනින් අස්සම් කරන්න ආ සරල ජනාධිපති අවසානයේදී ගියේ කොළඹ හතේ ගෙදරකුත් අරගෙනය. ඒසේ නොවේවා කියා අප ප්‍රාර්ථනා කරමු.